සුබ දවසක් ආදරණීය හැමෝටම අද මට හිතුණා YouTube channel එක හරහා ඕගොල්ලෝ කවුරුත් කැමති chicken හැම රෝස් කරලා රසවිඳින්න රෝස් කිරිල්ල තුරිනුත් අපිට නොයෙකුත් විදියට නොයෙකුත් ක්‍රමවලට හදාගන්න පුළුවන්. මම අද ඉදිරිපත් කරන්නේ ගොඩක් සිම්පල් විදියට ඕගොල්ලන්ට පහසුවෙන් හදාගන්න පුළුවන් chicken roast එකක්. ඉතින් ඒ සඳහා ඕගොල්ලන්ට පේනවා මම අරන් තියෙනවා සම්පූර්ණ කුක්ලික්ව අරගෙන හොඳට හොදලා මම චුටි වෙලාවක් වතුර හොඳට සීරෙන්න තිබ්බා. ඒ වගේම මම අරගෙන තියෙනවා ඉංගුරු සුදු ලුණු පේස්ට්. ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගන්න පුළුවන්. ඒ වගේම මිරිස් කුඩු, ඒ වගේම ගම්බිරිස් කුඩු, ඒ වගේම මම මෙතන අරන් තියෙනවා ඔලිව් ඔයිල්. ඕගලන්ට ඔලිව් ඔයිල් නැත්නම් පොල් තෙල්, එළවලු තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලෙමන් යුෂ. ඒ වගේම මම කුකුලගේ ඒ ඇතුළට බඩ ඇතුළට පුරෝ ගන්න ගැනීම සඳහා අරගෙන තියෙනවා පෙති කපා ඇත්ත කැරට් ටිකකුයි, පෙති කපා ගත්ත අල ටිකකුයි. ඉතින් ඕගලන්ට සැල්දිරි කොළ වගේ තියෙනවා නම් සැල්දිරි කොළ වුණත් මේකට මිශ්‍ර කරගන්න පුළුවන්. දැන් අපි මේ කුකුලව මුලින් ගෑරපුවක් අරගෙන හොඳට වටේ ඇන ගන්න ඕන. එතකොට අපි යොදා ගන්න ඒ ලුණු රස සියල්ලම කුකුලට හොඳට පදන් වෙන නිසා, ඒ වගේම මේ කිව්ව සේරම මම එකට මිශ්‍ර කරලා පේස්ට් එකක් වගේ හදා ගන්නවා. හදාගෙන තමයි මම මේ කුකුලගේ මුළු ඒ පිළියෙල කරගත්ත පිළියෙල කරගන්න යන්නේ. මම ඕගලන්ට ඒක පැහැදිලිව පෙන්නන්නම්. මේ තියෙන්නේ පිළියෙල කරගත්ත පේස්ට් එක. මම දැන් ඒකටම ඕගලන්ට කිව්ව ඔලිව් ඔයිල් ටිකයි, ඒ වගේම ඒකට ලෙමන් යුෂයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේ තියෙන්නේ හදාගත්ත පේස්ට් එක තමයි. ඕගොල්ලෝ මේ පේස්ට් එක හදාගත්තට පස්සේ බලන්න ඕගොල්ලන්ට අවශ්‍ය ඒ ලුණු රස, ඒ සැරගති හිම තියෙනවද කියලා. එතකොට ඉමදි වගේ තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒකට තව එකතු කරගෙන මේ පේස්ට් එක හරියට හදාගන්න. දැන් අපි මේ හදාගත්ත පේස්ට් එක අපි ගෑරපින් ඇනලා අරගත්ත ඒ කුකුලට ඇතුළත පිටත හොඳට මේ පේස්ට් එක තවර ගන්න ඕන. තවරගෙන තමයි අපි මේක චුටි වෙලාවක් නෙමෙයි පැය 3-4ක් මේක තියාගන්න ඕන. මම අද මේ කුකුලා බේක් කරගන්න යන්නේ ඒ කුකුලාගේ තියෙන හමත් එක්කම තමයි. දැන් මම මුලින්ම කරන දේ මේ කුකුලාගේ පිටපැත්ත හරවගෙන තමයි මම මේ පේස්ට් එක ගාගන්නේ මුලින්ම. මොකද මේ පැත්ත තමයි මම තියාගන්න යන ට්‍රේ එකේ දාන්නේ. ඔයාලා නිතරම අත පාවිච්චි කරන්න. මොකද හැන්දකින් බ්‍රෂ් එකකින් ගහනවට වඩා අත තුලින් හොඳට පුළුවන් මේක හොඳට ආලේපු කරගන්න කුකුලාගේ. මේ තියෙන්නේ මම ඒ පිටපැත්ත ඒ හදාගත්ත පේස්ට් එක කලවම් කරගත්තට පස්සේ මම දැන් මේක බේක් කරන්න යන ට්‍රේ එකට මේ කුකුලව තියාගෙන මම ඒ උඩ පැත්තට හරවගෙන තමයි ඉතුරු වැඩ ටික කරගන්න යන්නේ. මම දැන් බේක් කරගන්න යන්නේ මේ ට්‍රේ එකේ තමයි. දැන් මම ඉතුරු පේස්ට් එක හොඳට නැවත මේ කුකුලගේ මේ උඩ පැත්තට, ඒ වගේම කකුල් වල ඒ පියාපත් වල හොඳට ගාගෙන හොඳට මුලින් පොඩ්ඩක් අතට අරගෙන හොඳට ඒක හමී හොඳට අතුල ගන්න. අතුලගෙන හොඳට ඒ පේස්ට් එක හැම තැනටම විහිදෙන්න හොඳට ගා ගන්න ඕන. ඊට පස්සේ ඒ ඉතුරු වෙන පේස්ට් එක එක තමයි අර මම ඔයාලට කිව්ව කපාගත් අලයි කැරට් ටිකයි කලවම් කරලා උගෙමි බඩ ඇතුළට අපි පුරෝගෙන අපි ටූත් පික් වලින් කවර් කරගන්න ඕන. කරගත්ත ඒ පේස්ට් එක ගාගත්ත කුකුල තමයි මේ තියෙන්නේ. දැන් මම මේ ඉතුරු මිශ්‍රණය මේ වගේ කලවම් කරගෙන මම දැන් මේකේ ඔයාලට පේනවා මම ඒ කපාගත්ත කැරට් වලයි මේ පුරවලා තියෙන්නේ. දැන් අපි මේක කොහොමද කවර් කරගන්නේ කියලා බලමු. ඔව්, දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ කුකුලගේ ඒ බඩ හරිය අරගෙන ඕගොල්ලන්ට මේ වගේ ටූත් පික් වලින් කවර් කරගන්න. ඒක ඕපන් නැති වෙන්න. මොකද නැත්තම් එක බීක් කරනකොට සමහරලාට ඕගොල්ලන්ට පෙනී නිකන් ටිකක් අමුතු විදියට වගේනවා. ඉතින් මේ වගේ කවර් කරගන්න ප්‍රවේශමින් ඔයාලා ගියාත් ඊළඟට ඕගොල්ලන්ට පුළුවන් මේ කකුල් දෙකත් මේ වගේ අල්ලලා එක්ක ඕගොල්ලන්ට පුළුවන් පොඩි නූල් කෑලකින් ගැට ගහන්න, නැත්නම් ටූත් පික් වලින් කවර් කරගන්න. මේ තියෙන්නේ පිළියෙල කරගත්ත කුකුල තමයි. මම ඉතුරු අලයි කැරට් ටිකයි මේ ට්‍රේ එක බේක් කරගන්න ට්‍රේ එක වටේ තිබ්බා. දැන් මම මේක පැය 4ක් තියන්න යනවා. පැය 4ක් නෙමෙයි, පැය ඕගොල්ලන්ට 5ක් 6ක් තියාගත්තත් මේක රෝස් කරගත්තම රසෙන් වැඩි වෙනවා. දැන් මම මේක පොඩි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියලා
පැය හතරක් විතර තියලා අවන් කරන්න යනවා. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් රෑකට වගේ මේ වගේ හදලා ෆ්‍රිජ් එකේ දාලා උදේ වරු අරගෙන අවන් කරගෙන රෝස්ට් කරගන්නද. මේ තියෙන පැය කීපයක ඒ පැය හතරක් හතරමාරක් වගේ මම තියාගත්ත චිකන් එක තමයි. දැන් මම මේ චිකන් එකට උඩින් නැවත තෙල් ටිකක් මීම උඩින් හියා ගන්නවා. මොකද ඒකත් මම ඔයාලට කියලා දෙන්නම් බේක් වෙන අතරතුර අපිට සාමාන්‍ය චිකන් එකක් බේක් කර ගැනීමේදී ලස්සන වර්ණයක් චිකන් එකට ආවම තමයි ඒ ලස්සන වගේම රස, ඒ කියන්නේ ලස්සන මැරුන් කල හරි නිකන් බ්‍රවුනිෂ් කල වගේ වර්ණයක් ආවම ඇත්තටම ලස්සනයි වගේම රසයි රෝස් කරගෙන චිකන් එක. ඉතින් ඒ සඳහා අපිට චිකන් එක නිතරම ඔයිල් ගතියෙන් තියෙන්න ඕන. එතකොට තමයි ඒ ඔයිල් එකත් එක්කම චිකන් එක බේක් වෙනකොට ඒ වර්ණය එන්නේ. ඉතින් නිතරම අපි ඒක මතක තියාගන්න ඕන. ඔයාලට මම සැරින් සැරේ පෙන්නන්නම් චිකන් එක බේක් කර ගැනීමේදීත් ඕගොල්ලන්ට පෙනේ මේ තියෙන ට්‍රේ එකට ඒ මේ චිකන් එකේ තියෙන හැමවලයි ඒ යොදාගත් ඔයිල් සේරම දිය වෙලා ට්‍රේ එකට වැටෙනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ බේක් වෙන අතරතුර ඒ පැය ගාන තුල චිකන් එක චුට්ටක් ඉවතට අරගෙන ඒ වැතුරුණ ඒ හැලුණ ඔයිල් ටික හැන්දක් තුලින් නැවත චිකන් එක උඩට දාගෙන බේක් කර ගැනීමේදී චිකන් එක මං කිව්ව වර්ණයට ඕගොල්ලන්ට ලස්සන විදියට ගන්න පුළුවන්. දැන් මම මේ චිකන් එක බේක් කරගන්න යනවා 220යි. පැයකට තියලා තමයි මම බේක් කරගන්නේ. අපි මදි වුණොත් තව විනාඩි 15ක් 20ක් තියලා චිකන් එක බේක් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් ඕගොල්ලෝ මං කිව්වා වගේ ඒ බේක් වෙන කුකුලව සැරින් සැරේ ඉවතට අරගෙන මේ වගේ ට්‍රේ එකේ වැටලා තියෙන මේ ඔයිල් ටික මේ බේක් වෙන කුකුලගේ ඇඟුවට දාගන්න. එතකොට ඕගොල්ලන්ට ලස්සන වර්ණයට මේ බේක් කරගන්න කුකුලව බේක් කරගන්න පුළුවන් නිසා. ඔයාලට පේනවා මේ තියෙන්නේ මම ඒ රෝස් කරගත්ත චිකන් එක තමයි. වර්ණය වුණත් හරි ඕගොල්ලන්ට පේනවා වර්ණය ඒ ලස්සන බ්‍රවුනිෂ් කලයක නිකන් මෙරුන් කලයකට වගේ ඇවිත් තියෙනවා. ඉතින් මේ වගේ චිකන් එකක් ඕගොල්ලන්ට පහසුවෙන් බේක් කරගන්න පුළුවන් වගේම ගොඩක් රසයි මේ විදිහටත්. ඒ වගේම ඉදිරියේද තව ගොඩක් චිකන් බේක් කරගන්න ක්‍රම මම අනිවාර්යෙන් ඔයාලට උගන්වන්නම්. මොකද ඕගොල්ලන්ට ඒවා හතදා බලන්න පුළුවන් නිසා. ඉතින් හැමදාමත් වගේ මේ වගේ දේවල් ඉගෙන ගනිමු. මේ වගේ දේවල් රස විඳිමු. පවුලේ අය සමග ආදරණීය හැමෝටම දෙවි පිටයි වගේම සුබ දවසක්.